ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවේ දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව මෙම න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහායි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළේ. දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යායපත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරී පියවර කිහිපයක් අන්තර්ගත වෙනවා. 2023 වසරේ සම්මත කළ දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම යන විධිවිධාන මෙහි අන්තර්ගත වනවා. එමෙන්ම මාස 6කට වරක් එම ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ක්‍රියාකාරී සැලැස්මට අවශ්‍ය ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන ලබා දීම සඳහාද අවශ්‍ය විධිවිධාන ඊට ඇතුළත්. 2025-2029 සඳහා ජාතික දූෂණ විරෝධී සැලැස්මක් සකස් කරන අතර විගණකාධිපති බලතල තවත් ඉහළ නැංවෙනවා. එමෙන්ම අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතල වැඩි කරනවා. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කරන අතර රුපියල් බිලියනකට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට නිමිතයි. බහු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කිරීමද මේ අනුව සිදුවනවා.